Welcome to Jayatissa Athordaheti YouTube channel. Hello, and I welcome you all to my YouTube channel. Aibowan, mama obasama mage YouTube channel lekata sadareen piligannawa. Hodai. Ada dawasedi mama obata idiripat karanna yanne tawat vishesha wacana deka apita boho vita patalena e wagema godak awashya wena. මේ වචන දෙක තමයි එකක් has කියන වචනය has මේ has කියන වචනේ අපි යොදා ගන්න ඔබ කවුරුත් දන්නවා තියෙනවා කියන්නේ තියෙනවා ඉන්නවා කියන දෙකටම අද මම කතා කරන්න යන්නේ has කියන වචනයෙන් තියෙනවා කියන අදහස දෙන්න තියෙනවා තිබෙනවා ඔය වගේ තියෙනවා එක එක පැතිවල එක එක විදිහට කියනවනේ මේ වචනේ සිංහලෙන් එතකොට තියෙනවා කියන්න has යෙදෙන හැටිත් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේදී තියෙනවා කියන්න අපි යොදා ගන්නවා there is කියලා. There is කියලාත් කියනවා තියෙනවා කියන්න. මේවා ඉන්නවා කියන්නත් ගන්න මම අද කතා කරන්නේ හොඳට මතක තියාගන්න තියෙනවා කියන එක. යම් කිසි දෙයක් තියෙනවා කියලා කියන්න. දැන් මේක යෙදෙන විශේෂ තැන් පිළිබඳව ඉගෙන ගන්න. මේ දෙකම එක අර්ථය සිංහලෙන් දුන්නට ඉංග්‍රීසියේදී වෙනස් වෙයි යෙදෙන්නේ. අන්න ඒ වෙනස් වේදෙන වාක්‍ය රටා දෙකක් තමයි මම ඔබට අද පැහැදිලි කරලා දෙන්න යන්නේ. මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ වාක්‍ය රටා දෙකක් තියෙනවා කියනද has යෙදෙන ආකාරයත් ඒ වගේම තියෙනවා කියනද there is යෙදෙන හැටි. දැන් ඔන්න හොඳට අහගන්න අපි ඉස්සෙල්ලා බලමු has කියන එක යෙදෙන ආකාරය පිළිබඳව. අපි මේ has කියන වචනේ පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම යම් කිසි කෙනෙක් සඳහන් කරලා මුලින් අන්න ඒ කෙනාට ඒ කියන්නේ කවුරු හරි ඕනම කෙනෙකුට මොනවා හරි දෙයක් තියෙනවා කියන්න එක. එකක් තමයි හොඳට මතක තියාගන්න මොනවා හරි දෙයක් කාට හරි කෙනෙකුට තියෙනවා නම් අර කෙනාව මුලින් සඳහන් කරාම තියෙනවා කියන්න හැස් යොදා ගන්නවා. හැබැයි මේ කෙනා ඒක වචන එක්කෙනෙක් වෙන්න ඕනේ. ඒක වචන නාම පදයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනම ඒකවචන කතෘ පදයක් අපි කතෘ කියන්නේ නාම පදයන්නේ කතෘ වෙන්නේ සර්වනාමයක් වෙන්නත් පුළුවන්. හී වගේ. දැන් අපි කිව්වොත් මෙහෙම කාට හරි කෙනෙකුට මොනවා හරි දෙයක් තියෙනවා කියන්න අපි යොදාගන්නේ has. මෙන්න මේ විදිහට. දැන් අපි කියනවා නිමල්. නිමල්ට තියෙනවා ඔබ බලන්න බයිසිකලය. එතකොට නිමල් has තියෙනවා කියන්න a bicycle බයිසිකලය. දැන් ඔය a bicycle එකෙන් හැටි කියන්නේ ඔබ ඉගෙනගෙන තියෙනවනේ. එතකොට නිමල් has a bicycle. නිමල්ට තියෙනවා බයිසිකලයක්. මොන හොදට තේරුම් ගන්න. එතකොට මෙතන මොකක්ද දැන් අපි කලේ කාට හරි කෙනෙකුට කෙනා තමයි නිමල්. නිමල්ට තියෙනවා නිමල් has. has දන්නේ ඒකවචන නිසා. මේ හොදට මතක තියාගන්න has යෙදෙන්නේ ඒකවචනයක් සමගම පමණයි. එතකොට නිමල් has නිමල්ට තියෙනවා a bicycle බයිසිකලයක්. ඒ වගේම හැබැයි කෙනෙකුට තියෙනවා වගේ යම් යම් තැන් වලට ස්ථාන වලට තියෙනවා කියලා කියන්නේ එතකොටත් අපි හැස් යොදා ගන්න යම් තැනකට තියෙනවා කියන්නේ දැන් අපි ගත්තොත් මෙහෙම ශ්‍රී ලංකාවට තියෙනවා ඔය උෂ්ණ දේශ ගුණය හරි බලන්න ශ්‍රී ලංකා හැස් කියලායි එතකොට කියන්නේ ශ්‍රී ලංකා හැස් ශ්‍රී ලංකාවට තියෙනවා hot climate උෂ්ණ දේශ ගුණය ශ්‍රී ලංකා හැස් එතකොට ඔන්න හොඳට මතක තියන්න has කියන්නේ තියෙනවා. හැබැයි මේ has පාවිච්චි කරන්නේ මොන අවස්ථාවලදීද? කෙනාව මුලට තියෙන කෙනා මුලට සඳහන් කරන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන ඒ ස්ථානය මුලට සඳහන් කරන්න ඕනේ. දැන් අපි කිව්වොත් මේ කාමරේට තියෙනවා. This room has. ඔය this room has a fan. මේ කාමරේට ෆෑන් එකක් තියෙනවා. එතකොට ඒ කාමරේට තමයි ඒක අයිතිව තියෙන්නේ. එහෙනම් has යොදන්නේ යම් කිසි කෙනෙකුට අයිතිව යමක් තියෙනවා කියනදත් යම් කිසි ස්ථානයක් ස්ථානයක් කිව්වහම නගරයක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් තවත් ස්ථානයක් වෙන්න පුළුවන් කාර්යාලයක් වෙන්න පුළුවන් පාසලක් වෙන්න පුළුවන් ඒ ඕනම තැනකට ස්ථානයකට අයිති යමක් තියෙනවා නම් ඒත් හැස් යොදන්නේ මම හිතනවා ඔබට ඒක දැන් පැහැදිලි මේ උදාහරණ දිහා බැලුවම තවත් පැහැදිලි වෙයි දැන් දෙවැනි එක there is ඔන්න හොඳට තේරුම් ගන්න there is යොදන්නේ කාටවත් තියෙනවා නම් නෙමෙයි කොහේ හරි තැනක මොනවා හරි දෙයක් තියෙනවා නම් හරිද හොඳට මතක තියාගන්න කොහේ හරි තැනක දැන් අපි කියනවා
දැන් මගේ අතේ පෑනක් තියෙනවා. එතකොට මම කියනවා මගේ අතේ පෑනක් තියෙනවා. එතකොට මගේ අත කියන්නේ මේ පෑන තියෙන තැන. එතකොට මම කියනවා there is a pen. There is තියෙනවා a pen පෑන. අන්න එතකොට අර there is එක මුලට එන්නේ. තියෙනවා කියන්නේ. There is තියෙනවා a pen පෑනක් in my hand මගේ අතේ. There is a pen in my hand. There is a pen in my hand. එතකොට ඒ වගේ දැන් ඔන්න බලන්න හොඳට මම ඔබට පින්තූරත් සමගම පැහැදිලි කරලා දෙනවා මේ වචන වර්ග දෙක යෙදෙන ආකාරය. Has කියන්නේ කාට හරි කෙනෙකුට තියෙනවා හෝ කොහේ හරි ස්ථානයකට තියෙනවා කියන්නේ. There is කියන්නේ මොනවා හරි දෙයක් කොහේ හරි තැනක තියෙනවා කියන්නේ. දැන් බලන්න මේ පින්තූර දෙක දිහා. දැන් ඔබට පැහැදිලිව පේනවා මේ පුංචි ගැහණු ළමයෙක් little girl කියලා කියනවා. This little girl මේ පුංචි ගැහණු ළමයට තියෙනවා has a book පොතක් තියෙනවා. This little girl has a book මේ පුංචි ගැහණු ළමයට පොතක් තියෙනවා. දැන් ඒකම බලන්න අනිත් පැත්තේ පින්තූරේ. එතන මොකක්ද තියෙන්නේ? මේසේ උඩ පොතක් තියෙනවා. ඒතර කෙනෙකුට නෙමේ මේසේ උඩ කියන ස්ථානයේ පොතක් තියෙන්නේ. යම් තැනක මොනව හරි තියෙනකොට has නෙමේ කියන්නේ. ඒතර අපි කොහොමද කියන්නේ? There is a book on the table. There is a book on the table. මං හිතනවා පැහැදිලි කියලා. එහෙනම් ඔන්න තව අපි වාක්‍ය උදාහරණ ගොඩාක් ගැන කතා කරමු. ඒ කතා කරන්න මත්තෙන් නැවත වතාවක් කෙටියෙන් මතක් කරගන්න. යම් කෙනෙකුට යමක් තියෙනවා නම් has. යම් තැනක යමක් තියෙනවා නම් there is. දැන් උදාහරණ ගමු. පළවෙනි උදාහරණ නැවතත් බලන්න. This little girl has a book. There is a book on the table. මේසේ උඩ පොතක් තියෙනවා. ඔන්න හරි. දැන් ඉතින් අපි තවත් උදාහරණ ගනිමු. දැන් බලන්නකෝ මේ උදාහරණය දිහා. This little child has a book. This little child has a book. මේ පුංචි ළමයට පොතක් තියෙනවා. This little child has a book. මේ පුංචි ළමයට පොතක් තියෙනවා. එතකොට මේ පුංචි ළමයා කියන්නේ කෙනෙක් කෙනෙකුට යමක් තියෙනවා කියද්දි has. ඊළඟට බලන්න ඊළඟ පින්තූරේ මේසේ උඩ පොතක් තියෙනවා. මේසේ උඩ. එතකොට තියෙන තැන යම් තැනක නම් තියෙන්නේ. එතකොට අපි පටන් ගන්නෙ there is වලින්. There is a book on the table. There is a book on the table. ඔන්න හැදෙන හැටි මතක තියාගන්න. අපි ගමු තවත් උදාහරණයක්. මේ බලන්න. මේ ළමයාට බයිසිකලයක් තියෙනවා. මේ ළමයාට බයිසිකලයක් තියෙනවා. This child has a bicycle. ඒතොර කෙනෙකුට තියෙනවට has දාන්නේ. This child has a bicycle. මේ ළමයාට has තියෙනවා a bicycle. This child has a bicycle. ඒ වගේම අපි කිව්වොත් මෙහෙම ගහ යට බයිසිකලයක් තියෙනවා. ගහ යට බයිසිකලයක් තියෙනවා. එතකොට කියන්නේ තියෙන තැනක් ගැනනේ කෙනෙකුට නෙමෙයිනේ. එහෙනම් අපි එතකොට කියන්නේ there is a bicycle under the tree. There is a bicycle under the tree. ගහ යට බයිසිකලයක් තියෙනවා. ඒතොර පටන් ගන්න හැබැයි තියෙනවා කියන එකෙන්. There is තියෙනවා. ඊළඟට තියෙන දේ a bicycle under the tree ගහ යට. ඔන්න හොඳට මතක තියාගන්න. එහෙම කියද්දි ඉස්සල්ලා එන්නේ තියෙනවා කියන වචනේ. සිංහලයේ කොහොම ආවත් ඉංග්‍රීසි එක ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද? තියෙනවා බයිසිකලයක් ගහ යට. ඒක වෙනස් කරන්න බෑ ඉංග්‍රීසිදි සිංහලයේ වගේ. එහෙනම් there is a bicycle under the tree. ඔන්න ඒ උදාහරණෙත් හරි. දැන් බලමු තවත් උදාහරණයක්. මේ බලන්න. මගේ සහෝදරයාට කාර් එකක් තියෙනවා. මගේ සහෝදරයාට කාර් එකක් තියෙනවා. My brother has a car. My brother මගේ සහෝදරයාට තියෙනවා has a car. My brother has a car. ඒතර කෙනෙකුට තියෙන නිසා. ඊළඟට අපි කියනවා ගේ ඉස්සරහ කාර් එකක් තියෙනවා. නිවස ඉදිරිපිට කාර් එකක් තියෙනවා. ඒතර නිවස ඉදිරිපිට කියන්නේ තැනක් නිසා අපි කියන්නේ there is කියලා. There is a car in front of the house. There is a car in front of the house. ගේ ඉදිරිපිට නිවස ඉදිරිපිට කාර් එකක් තියෙනවා.
there is a car in front of the house. දැන් අපි තවත් උදාහරණයක් ගමු. මේ බලන්න ඊළඟ උදාහරණය. දැන් ඔන්න අපි දැන් කෙනෙක් ගැනනේ කතා කළේ. දැන් යම් ස්ථානයකට යමක් තියනවා කියද්දිත් හැස් ගන්නවා. මේ බලන්නකෝ මේ උදාහරණය. අපි කියනවා මෙහෙම. නිගම්බු හැස් ලැගුන්. මීගමුවේ තියෙනවා කලපුව. මීගමුවට කලපුවක් තියෙනවා. නිගම්බු හැස් ලැගුන්. මීගමුවට තියෙනවා කලපුවක්. නිගම්බු හැස් ලැගුන්. ලැගුන් කියන්නේ කලපුව. ඔබට පේනවනේ දැන් මේ පින්තූරේ. නිගම්බු හැස් ලැගුන්. හැබැයි අපි අනිත් විදිහට කියනවා මීගමුවේ කලපුවක් තියෙනවා කියද්දි there is a lagoon in Nigambu. There is a lagoon in Nigambu. මීගමුවේ කලපුවක් තියෙනවා. එතකොට අර හැස් දාන්න පුළුවන්. එතකොට නිගම්බු හැස් මීගමුවට තියෙනවා. නිගම්බු හැස් a lagoon. මීගමුවට තියෙනවා කලපුවකුත්. හැබැයි අනිත් විදිහට there is a lagoon in Nigambu. මීගමුවේ කලපුවක් තියෙනවා. There is a lagoon in Nigambu. ඔන්න දැන් අපි තවත් උදාහරණයක් ගමු. මේ බලන්න මේක. අපේ කාර්යාලයට තියෙනවා පරිගණකයක්. අපේ කාර්යාලය සතුව අපේ කාර්යාලයට තියෙනවා පරිගණකයක්. ඒතකොට අපි කියන්නේ our office has a computer. Our office has අපේ ඔෆිස් එකට තියෙනවා. Our office has a computer. අපේ කාර්යාලයට පරිගණකයක් තියෙනවා. හැබැයි අනිත් විදිහට කියනවා අපේ කාර්යාලයේ පරිගණකයක් තියෙනවා. එතකොට කියන්නේ there is මුලට දාලා. There is a computer in our office. There is තියෙනවා a computer පරිගණකයක් in our office අපේ කාර්යාලයේ. There is a computer in our office. තියෙනවා පරිගණකයක් අපේ කාර්යාලයේ. ඔන්න වාක්‍ය දෙක නැවතත් බලන්න. Our office has a computer. අපේ ඔෆිස් එකට තියෙනවා පරිගණකයක්. There is a computer in our office. අපේ ඔෆිස් එකේ තියෙනවා පරිගණකයක්. There is ක්‍රම දෙකක් තියෙනවා. මේ දෙකම ඉගෙන ගන්න ඕනේ. මොකද අපි යම් යම් අවස්ථාවකදී සමහර කෙනෙක් there is කියලා උත්තරේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් has කියන්නත් පුළුවන්. දෙකම ඉගෙනගෙන තියෙන්න ඕනේ. අපේ පාසල් යන දූල පුතාලට මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට එක ක්‍රමයකට වාක්‍ය දීලා වෙන විදිහකින් ලියන්න එනවා. අන්න ඒ වෙලාවට මේ ගොඩක් වටිනවා. හරි. අපි බලමු තවත් උදාහරණයක්. මෙහෙම එකක් ගමු. කොළඹ තියෙනවා වරායක්. කොළඹට වරායක් තියෙනවා. කොළඹ කියන නගරයට වරායක් තියෙනවා. එතකොට අපි කියනවා Colombo has a harbor. Colombo has a harbor. කොළඹ කියන්නේ Colombo. කොළඹට තියෙනවා Colombo has a harbor. වරායක්. හැබැයි ඒකම අනිත් විදිහට කියනවා කොළඹ වරායක් තියෙනවා. කොළඹට තියෙනවනේ කොළඹ වරායක් තියෙනවා. ඒතර වරායක් තියෙනවා කියන්නේ there is a harbor in Colombo. There is a harbor in Colombo. There is තියෙනවා a harbor වරායක් in Colombo කොළඹ. ඉතින් එහෙමනම් මෙන්න මේ අද ඉගෙනගත්ත මේ කොටස තව හොඳට බලන්න. මුලට ගන්නවා කෙනෙක් කෙනෙකුට මොනවා හරි තියෙනවා නම් හැස් දාන්න. මුලට ගන්නවා නගරයක් රටක් ඒ නගරයට හෝ රටට යම් දෙයක් තියෙනවා නම් හැස් දාන්න. හැබැයි එහෙම නොකර කෙනෙක් තැනක් මුලට සඳහන් නොකර අපිට පුළුවන් යමක් තියෙනවා කියලා තියෙන ස්ථානය කියන්න වෙනම. ස්ථාන ගැන කතා කරද්දී අනිවාර්යෙන් එන්නේ there is. එතකොට ඒකයි මම කිව්වේ there is harbor in Colombo. වරායක් තියෙනවා කොළඹ. තියෙන දේ එතකොට ඉස්සරලා කියන්නේ. කෙනේ මේ කොහේ හරි තැනක කියද්දී හැබැයි කෙනෙකුට සතුව නෙමෙයි. කොහේ හරි තැනක මොනවා හරි තියෙනවා කියන්නේ. There is a bicycle under the tree. ඔය එහෙමනේ ආවේ. There is a book on the table. පොතක් තියෙනවා මේස උඩ. මෙන්න මේ ආකාරයට අද ඉගෙනගත්ත මේ වාක්‍ය රටා දෙකත් හොඳින් භාවිත කරන්න උත්සාහ ගන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ඔබේ දැනුමට ඉංග්‍රීසි වාක්‍ය රටා ගණනාවක් එකතු කරගන්න පුළුවන් මේ පාඩම් මාලාවේ. හොඳයි. එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා ආයෙත් දවසක තවත් මේ වගේම වැදගත් වාක්‍ය දෙකක්. මේවට කියනවා අපි ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා. එකම අදහස කියන ක්‍රම දෙකක්. එහෙම ඒවා ගොඩක් තියෙනවා.
ඉතින් අපි ඉගෙන ගමු තව ඉදිරි පාඩම් වලදීත් එකම අදහස දෙන මේ වගේ වාක්‍ය. එහෙනම් අදට සමු ගන්නවා ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන් notification එකක් ගෙන්න ගන්න ඔබට එක පාඩම මගනෝ හැරි බලන්න නම් bell icon එක click කරලා තියන්න. ඉතින් පාඩම ගැන ඔබ සතුටු වුණා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. හොඳයි. එහෙනම් අදට ඔබෙන් සමු ගන්නවා ආයෙත් ඊළඟ දවසේ හම්බෙමු. Goodbye and good luck.